බලන්න කල්පනා කරලා බලන්න දත් ආපු දවස් ඉඳලා කොච්චර නම් දත් මැදලා ඇද්ද හැබැයි අපි හරියට දත් මැදලා තියෙන්නේ කවුද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න සමහර තමන්ට නම් දත් ටික නැති වෙන්න හරි පුළුවන් හැබැයි දරුවෙකුට හරි කියලා දෙන්න පුළුවන් හරියට දත් මදින්නේ කොහොමද එතකොට අපේ මේ දත් ටික මදින්න ගියාම අපි බුරුසුව තෝරගන්න ඕනේ බුරුසුව තෝරගන්නකොට මේ කෙඳි මේ එක එක හැඩතල වලට දාගෙන බෑ මේ ඒවා කොහොම කිව්වත් කෙඳි තියෙන්න ඕනේ එක මට්ටමක අංශක 45ක් වාගේ ආනතව මේ බුරුසුව මෙන්න මේ දතට තියලා ඇතුළට කරලා මෙන්න මෙහෙම කෑම කෑලි ටික යට ඉඳලා උඩට තුන් පාරක් අයින් කරනවා අයින් කරලා ඒ දත තුන් පාරක් මදින්න ඕනේ ඉතින් මේකට දත් මදින්න කොච්චර වෙලාවක් යනවද ඒක තමයි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ රවුම් 6 ගිහිල්ලා එන්න යන වෙලාව තමයි දත් මදිනවා හරියට දත් මදින කෙනෙකුට යන වෙලාව. අයි සමහර අය කියනවා මම හයියෙන් හැමදාම දත් මදිනවා මේ ඉතින් ඒත් මගේ දත් පණුව කනවානේ. ඉතින් ඒ දත් මැදට සමහර බලන්න ගෙදර එහෙම දරුවෝ එහෙම ටූත්පේස්ට් එකක් අරන් ඔන්නෝම ඔහොම ටිකක් කරනවා කෙල ගහනවා යනවා. එතකොට කෝ ඇතුල් පැත්ත කෝ අනිත් පැත්ත කොච්චර ප්‍රතිදිනවද මදින්. ඉතින් මේ ටික කෙරෙන්නේ නැහැ. ඒතකොට මේ ටික විතරයි මෙහෙම වෙන්නේ. බුරුසුව අල්ලනකොට පෑනක් අල්ලන ප්‍රමාණයෙන් තමයි අල්ලන්නේ. මෙහෙම කරලා තද කරන්නේ නැහැ. මේ දතක් හදන්න ගියාම ලොකු වියදමක් කරනවා. ස්නායි පිරෝමක් කරලා කොපුවක් දාලා මේ විදිහට හදන්න ගියාම ලක්ෂ ගණන් වියදම් යනවා. ඒ නිසා අපට නිරෝගී දත් ටිකක් තියනවා කියන්නේ අපට ලොකු මිල මුදලක් අර කියන්නේ අපි කියන්නේ අපට ලෝකෙ දෙන ලොකුම සම්පත නිරෝගී සම්පත කියන එක. හරි අපි අද ගිය පාර ගිය වැඩසටහනේදී පොරොන්දු වුණු පරිදි හරියට දත් මදින්නේ කොහොමද කියන එක මේක ගොඩාක් අය බලන්න කල්පනා කරලා බලන්න දත් ආපු දවස් ඉඳලා කොච්චර නම් දත් මැදලා ඇද්ද හැබැයි අපි හරියට දත් මැදලා තියෙන්නේ කවුද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හරියට දත් මැදපු අය නම් පොඩ්ඩක් hina වෙලා බලන්න දත් ටික ලස්සනට තියෙන්න ඕනේ එහෙම නැහැ කියන්නේ ඇත්තටම හරියට මැදලා දන්නේ නැහැ කියන අද ඉගෙන ගන්න ඕනේ දරුවෙකුට හරි කියලා දෙන්න පුළුවන් වෙන විදියට සමහර තමන්ට නම් දත් ටික නැති වෙන්න හරි පුළුවන් හැබැයි දරුවෙකුට හරි කියලා දෙන්න පුළුවන් හරියට දත් මදින්නේ කොහොමද දැන් අපි හිතමුකෝ මෙන්න මේක තමයි තමන්ගේ කට එතකොට මේ යටි ඇන්ද කියලා හිතන්න එතකොට අපේ මේ දත් ටික මදින්න ගියාම අපි බුරුසුව තෝරගන්න ඕනේ බුරුසුව තෝරගන්නකොට මේ කෙඳි මේ එක එක හැඩතල වලට දාගෙන බෑ මේ ඒවා කොහොම කිව්වත් කෙඳි තියෙන්න ඕනේ එක මට්ටමක මේ කෙඳි මේකේ තියෙනවා soft medium hard කියලා ඒ කියන්නේ ඒකේ හොඳ වර්ගය තමයි soft එක medium නෙමෙයි මේ කෙඳි වර්ගය ඒක ගහලා තියෙනවා බුරුසුව තෝරගන්නකොට එතකොට අපි අර ගිය පෙරසරහමලි පැහැදිලි කරා වාගේ මේ කෑම කෑලි මේ දත් අස්සේ රැඳෙනවා එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අංශක 45ක් වාගේ ආනතව මේ බුරුසුව මෙන්න මේ දතට තියලා ඇතුළට කරලා මෙන්න මෙහෙම කෑම කෑලි ටික යට ඉඳලා උඩට තුන් පාරක් අයින් කරනවා. අයින් කරලා ඒ දත තුන් පාරක් මදින්න ඕනේ. ඊට පස්සේ ඊළඟ දතේ කෑම කෑලි ටික අයින් කරන්න ඕනේ මෙහෙම තුන් පාර. ඊට පස්සේ ඒක ආයෙත් තුන් පාරක් මෙහෙම රවුමට මදින්න ඕනේ. ඊළඟ දතේ ඔහොම. එහෙ මෙහෙම එක දිගට රවුමම ඒ විදිහටම කරගෙන යනවා. ඒ කරලා ඉවර වෙලා ඊට පස්සේ ඇතුල් පැත්තත් ඒ විදිහටම මදින්න ඕනේ. ඇතුල් පැත්ත. දැන් ඔයාලට මම මෙහෙම පෙන්නුවොත් පැහැදිලිව අපි කට මෙහෙම හරවන්න බෑ. නමුත් ඔයාලට පේන්න නිසා මම හදනවා මෙන්න මෙහෙම කරලා මේ කෙරෝලේ දතේ මේ ඇතුල් පැත්ත මදින හැටි. මේ බලන්න. කෙරෝලේ දත කරලා මෙහෙම මදිනවා. ඊට පස්සේ ඊළඟ දත. ඊළඟ දතෙත් මෙහෙම කෑම කැලේ ටික අයින් කරනවා. ඊට පස්සේ මදිනවා. ඊළඟ දතෙත් එහෙමයි. ඔහොම රවුමම මෙතෙන්ද එනවා. එතකොට ඔන්න පැති දෙකක් මැදලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙනවා මේ හපන පැත්ත උඩ පැත්ත. අපි හිතන්නේ නැනේ ඒක. ඊට පස්සේ ඒ ටික මැදගෙන එනවා මෙහෙම මෙහෙම රවුම උඩ ටික. එතකොට තමයි මතකද පිට පැත්ත රවුමම මැද්දා, ඇතුල් පැත්ත මැද්දා, උඩ පැත්ත මැද්ද. ඔන්න අපි හිතමුකෝ මේක යටි ඇඳ කියලා. යටි ඇඳ මැදලා ඉවරයි. ඊට පස්සේ අපි උඩු ඇඳ මදිනවා. දැන් උඩු ඇඳ කියලා හිතමු.
උඩු ඇන්දෙත් ඔය සිද්ධාන්තෙම තමයි. දැන් මම ආයෙවලට කියන්න ඕනේ මේ විදිහට බ්‍රෂ් එක තිබ්බා මෙහෙම මැද්දා. ඊළඟ දත ගත්තා ඔය විදිහට කරා. කොහොම රවුමම යනවා. ඊට පස්සේ ඒ විදිහටම ඇතුල් පැත්තත් ඔයාලට මේ විදිහටම මැදගෙන ඒ ක්‍රමයටම මැදගෙන එන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ආයි හපන පැත්ත මදිනවා මේ විදිහට. මෙහෙම. එතකොට පිට පැත්ත, ඇතුල් පැත්ත, හපන පැත්ත. ඒතර ඔන්න ඒ ටික මැදලා ඉවර වෙනකොට තමයි අපි කියන්නේ ඔන්න හරියට දත් මැද්දා කියලා. ඉතින් මේකට දත් මදින්න කොච්චර වෙලාවක් යනවද? ඒක තමයි තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ රවුම් 6 ගිහිල්ලා එන්න යන වෙලාව තමයි දත් මදිනවා හරියට දත් මදින කෙනෙකුට යන වෙලාව. ඒ නිසා අපට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර අය කියනවා මම හයියෙන් හැමදාම දත් මදිනවා මේ ඉතින් ඒත් මගේ දත් පණුව කනවානේ. ඉතින් ඒ දත් මැදට සමහරට බලන්න gedara හැම දරුව හැම ටූත්පේස්ට් එකක් අරන් ඔන්නෝම ඔහොම ටිකක් කරනවා කෙල ගහනවා යනවා. එතකොට කෝ ඇතුල් පැත්ත, කෝ අනිත් පැත්ත, කෝ කොච්චර පැති දිනවද මදින්න. ඉතින් මේ ටික කෙරෙන්නේ නැහැ. ඒතකොට මේ ටික විතරයි මෙහෙම වෙන්නේ. අන්තිම තමයි අපි බුරුසුව අල්ලනකොට පෑනක් අල්ලන ප්‍රමාණයෙන් තමයි අල්ලන්නේ. මෙහෙම කරලා තද කරන්නේ නැහැ. පෑන අල්ලන ප්‍රමාණය තමයි පෙන් ග්‍රිප් එකක් කියලා කියනවා. එහෙම නැති වුණොත් මේ කාලයක් තිස්සේ මෙහෙම මෙහෙම මදිනකොට මේ බුරුසුව දත විදුරුමහ අතර කාණුවක් වගේ කැපෙනවා මෙහෙම. එතකොට එනමල් එක කැපිලා දන් තීනේට යනවා. එතකොට අපිට සීතල වතුර උණු වතුර ගන්නකොට මේ හරියටම සංවේදී වෙනවා. ඒ නිසා මේ බුරුසුවෙන් එහෙම හයියෙන් එක දිගට මෙහෙම මදින්න ගියාම මේ කාලයක් යනකොට මේ වාගේ කාණුවාගේ හැදෙනවා දත්වල. ඉතින් ඒ නිසා ඒවා හැකි ඉක්මනින් දැක්ක ගමම පුරෝ ගන්න ඕනේ. නැත්නම් ඒවා තවදුරටත් ඇතුළට ගිහිල්ලා ස්නායු වලට යනවා. අන්න එතකොට ආයෙ ස්නායු පිරවමුකුත් කරන්න. අපි ගිය වැඩසටහන කරේ ස්නායු පිරවම් ගැන. එතකොට ඔයාලට කාට හරි කෙනෙකුට මේක තේරෙන්නේ නැත්නම් අපේ වැඩසටහන් ආපස්සට බලන්න පුළුවන්. බලනකොට ස්නායු පිරවුමක් කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ ඒ ස්නායු පිරවුම් කරන්න වෙනවා සමහරලාට මේ දිගින් දිගටම කැපිලා ඇතුළට ගියොත්. ඒ නිසා හරියට බ්‍රෂ් කර ගැනීම ගොඩාක්ම දැන් වර්තමානයේ හරිම අපි කියනවා ඒකට මුදල් ඉතුරු කර ගැනීමේ ක්‍රමයක්. මොකද නැත්තම් මේ දතක් හදන්න ගියාම ලොකු වියදමක් කරනවා. ස්නායු පිරවුමක් කරලා කොපුවක් දාලා මේ විදිහට හදන්න ගියාම ලක්ෂ ගණන් වියදම් යනවා. ඒ නිසා අපට නිරෝගී දත් ටිකක් තියනවා කියන්නේ අපට ලොකු මිල මුදලක් අර කියන්නේ අපි කියන්නේ අපිට ලෝකේ තියෙන ලොකුම සම්පත නිරෝගී සම්පත කියන එක. ඒ නිසා ඒක තේරෙනවා මේ එක රෝගී දතක් එක රෝගයක් ඇති වුණාම අපිට තේරෙනවා කොච්චර වියදමක් යනවද, කොච්චර දුක් විඳින්න වෙනවද, කොච්චර වේදනාවල් විඳින්න වෙනවද කියන එක අපිට තේරෙන්නේ අපි රෝගී වුණාම. ඒ නිසා අද වැඩසටහනෙත් මම කියන්නේ තමන් නොදන්න දේවල් දැන ගැනීම මේ වගේ වැඩසටහන් වලින් අපි කියව ගැනීමෙන් අපේ අනාගතේ අපට හෝ අපේ දරුවන්ට මේ වාගේ නිරෝගී මුඛ සෞඛ්‍යයක් ලබා ගන්න පුළුවන්. අපි තවත් දවසක වැඩසටහනකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්. DMED together through life.